Bangladesh කණ්ඩායමත් අතර පවත්වන නියමිත ටෙස්ට් තරඟ දෙකට බංග්ලාදේශ සංචිතය දැන් නම් වෙලා තියෙනවා. මේ වතාවේ තරඟාවලිය උණුසුම් තරඟාවලියක් බවට පත් වෙයි කියලා අපිට අනාවේක කියන්න පුළුවන්. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මේ වතාවේ සෙල්ලම් කරන්න බලාගෙන හිටපු අබු ජාවේඩ්ට මේ වතාවේ බංග්ලාදේශ සංචිතයේ අවස්ථාවක් හිමිලා නැහැ. ඒ කියන්නේ ජාවේඩ් යම් පසුතැවීමකින් ඉන්නවා කියලා තමයි ජාවේඩ් ක්‍රික්බස් වෙබ් අඩවියේ කියලා තිබුණේ. බංග්ලාදේශයි මම අන්තිමට සෙල්ලම් කළ ටෙස්ට් තරඟ දෙකේදී මම කඩලු 10ක් දවාගෙන තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ මේ තනතිලි වලට මම නොගිලපෙන්නේ කොහොමද කියලා. මම ටෙස්ට් තරඟ 13කදී කඩලු 34ක් දවාගෙන තියෙනවා. වේග පන්දු යවන්නෙක්ට වේගය විතරක් තිබිලා හරියන්නේ නැහැ මම හිතන්නේ. පන්දු දෝලණය කරන්න පුළුවන් වෙන්න ඕන. මම දකුණු අප්‍රිකාවේ පුහුණු වෙද්දී කියලා දුන්න දෙයක් තමයි වේග පන්දු යවන්නෙක්ට වේගය විතරක් මදි කියන දේ. මම හිතන්නේ මට පැයට කිලෝමීටර 130කට පන්දු දෝලණය කරන්න පුළුවන් නම් පැයට කිලෝමීටර 140ක වේගයෙන් පන්දු යවන කෙනෙක්ට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. තැන අහිමි වුණු බංග්ලාදේශ වේග පන්දු යවන්න ඒ විදිහට කියද්දී බංග්ලාදේශ තේරීම් කමිටු නිලධාරි හබිබුල් බෂාර් නම් කියන්නේ දැන් හිමින් පන්දු යවන ක්‍රීඩකයෝ වෙනුවට වේගයෙන් පන්දු යවන අය එක්ක අලුත් ක්‍රමයකට යනවා කියලා. අපි අලුත් විදිහකට මේ වතාවේ සටන් කරන්න හදන්නේ. අපි පහුගිය කාලේ මේ දේ ගැන වැඩි හිතුවේ නැහැ. දැන් අපිට වේගයෙන් පන්දු යවන්න පුළුවන් පන්දු යවන්නෝ ඉන්නවා. මම හිතනවා අපේ අලුත් වේග පන්දු යවන්නෝ ජාත්‍යන්තර මට්ටමේ අධිවේගී පන්දු යවන්න විදිහට ඉක්මනටම අභිෂේක ලබයි. අපි දකුණු අප්‍රිකාවේ ගිහින් වේග පන්දු යවන්නන්ගේ හොඳ දක්ෂතා එක්ක දකුණු අප්‍රිකා කණ්ඩායමට දැඩි සටනක් දුන්නා. ඉතින් අපිට මේ තියෙන ශක්තිය ගැන අපි විශ්වාස කරන්න ඕන. පැයට කිලෝමීටර 135-45 අතර පන්දු යවන්න පුළුවන් පන්දු යවන්න එක තමයි අපි ඉස්සර සැලසුම් හැදෙන්නේ. ඔය විදිහට තමයි බංග්ලාදේශයේ ශ්‍රී ලංකාව පාලනය කරන්න හදන අලුත් උපාය ගැන බෂාර් හෙළි කරලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.